මයිතා වක්කීමක් ඇතු මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහානම් ඇඟේ ප්‍රතිශක්තිකරණය ඉහළ දැමිය යුතුයි. ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න නම් පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර මේ රටේ සමස්ත ජනතාවට ලැබෙන්න ඕන. මේ වන විට තුන් වේලෙන් දෙවේලක් සීමා වෙලා එළවලු මිල වැඩි වෙලා එළවලු උයපු කාලයක් මතක නැති සුවිශාල සමාජ වටපිටාවක් තිබෙන මොහොතක කොහොමද මේ රෝගයට ප්‍රතිශක්තිකරණය සම්බන්ධව මේ රටේ ජනතාව මුහුණ දෙන්නේ කියන එක මේ වෙනතුරු කිසි කෙනෙක් කතා කරන්නෙත් නැහැ. ඒ ගැන සොයා බලන්නෙත් නැහැ. ඒ දවස්වල ආදි කාලේ අපේ මුතුන් මිත්තෝ භාවිතා කරා මේ ඇඟේ තිබෙන යම් යම් රෝගවලින් පෙරණිවි තියෙනකොට ආරක්ෂා වීම සඳහා ඉඟුරු කොත්තමල්ලි බිව්වා, හුමාලය ඇල්ලුවා, බාංවැල් ගැට මේවැනි දේවල් භාවිතා කරා. එතකොට එහෙමනම් දැන් මේ මුළු ලෝකෙම වෙලාගෙන යන කොරෝනා වෛරසයට කටේ මුඛවාඩම දැම්මෙන් පස්සේ රෝගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්ද? මේ කරේ තනිකරම ව්‍යාපාරික මාපියාවට තනිකර ව්‍යාපාරික මාපියාව ගොඩ යන්න සඳහා ගත්තු එක්තරා ක්‍රියාමාර්ගයක් තමයි මේ කොරෝනා සම්බන්ධ ජනතා දැනුවත් කිරීම වැඩපිළිවෙළ. රජයේ දැන් තමයි කියන්නේ මිල පාලනයක් කරන්න කියලා. ඕක අපි කිව්වේ ලෙඩේ ආපු දවස් දෙකකලි මාධ්‍යමයේ. මොනියම් මොහිතුවක් මේක විකාශය වුණේ නැහැ. හැබැයි සමාජ ජාල මාධ්‍යවල විකාශය වුණා. අපි තමයි කිව්වේ මේ වහාම ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවසාන මාසේ වැඩුප පරිත්‍යාග කළා. ඒකේ මාස් ගෙනලා ජනතාවට මාස් දෙන්න කියලා. දැන් ප්‍රධාන කතාව මාස් එක දාන්නේ කොහමද? උඩට දාන්න. මෙහෙම ගැට ගන්න. මේ ලංකාවේ චීනද මොඩියද? ඒකද කරන්න ඕන. ඒ ඇස්සේ අපිට දීමනා වුණ අපි මේකත් එක්ක ඉන්නේ මේ තාම එක ලෙඩයි අවු වෙලා තියෙන්නේ මැරලත් නැහැ. මේ වෙලාවේ වැඩි පඩි ඉල්ලලා සමස්ත වෛද්‍යවරු මේ දේ කරේ නැහැ. මේ කීප දෙනෙක් කරපු දේ ඒකේ අගතියපත් වුණා සමස්ත වෛද්‍යවරු සමාජාල මාධ්‍ය තුල. ඒ නිසා ඒ සමස්ත වෛද්‍යවරුන්ගේ සිදු කැළවෙනුවත් මේ අවස්ථාවේදී සිවිල් සංවිධාන කියාගෙනදී අපි මේ වෙලාවේ සමාව ගන්නවා. එතකොට ඇගේ ප්‍රතිශක්තිකරණ ඉහළ දැමීම සඳහා මේ රටේ සෞඛ්‍ය අංශ මේ රටේ ජනතාව දැනුමත් කරලා තිබෙනවද? දැනුමත් කරලා නැහැ. ගුණාත්මක එළවලු ටික, ගුණාත්මක පළතුරු ටික, වසවිසෙන් තොර ආහාර ටික ගන්න වැඩපිළිවෙළක් තිබෙනවද? එතකොට එහෙමනම් ජනතාවට කරන්න තියෙන්නේ මොකද මේ වෙලාවේ? එළවලු මිල අඩු කරලා මස් මාංශ තහනම් නම් ඒ වෙනුවට පෝෂණ පදාර්ථ අඩංගු පෝෂණ වේදින් වහාම ජනතාවගේ ඇඟේ ඒ වෛරසයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන ශක්තිජනක ශක්තිමන්ත භාවය, ඒ ශක්තිජනක භාවය ප්‍රතිශක්තිකරණයට මුහුණ දීම සඳහා රෝගයට අවශ්‍ය වන වටපිට අවශ්‍ය වන උපදෙස් ටික මේ මාධ්‍ය ආරාධනාව නම් කොතරම් අගනේද කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එහෙම නැතුව මේක මාස් දානට කියා දින වැඩක් නෑ. මාස්ත්‍රමේ ප්‍රධාන ප්‍රශ්නේ මාස්සේ ගැලම්පල කටරිනව කන කෑමේ තිබෙනවා බරපතල ගන්නේ රෝගකාරක. අන්න ඒක අපි කියන්නේ. ඒ නිසා වහම් මේ වෙලාව ජනාධිපතිතුමා රුපියල් 3000ක බඩු මල්ලක් දෙන්න පොරොන්දු වුණා. අන්නේ බඩු මල්ල මේ වෙලාවේ දෙගුණ තෙගුණ කළා. මේ මාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කප්පාදු කරලා සියලු දෙනා පරිත්‍යාග කළා. ඒ වැටුපෙන් ජනතාවට විතර ඇතුළු සියලු පෝෂක පදාර්ථ අඩංගු ආහාර වේල වලින් තමයි සමස්ත රටේ පුරවැසියාගේ ඊතාවේද පිරිභාගන බැරි ඉඳලා සාමාන්‍ය පුර දක්වා ගෙදර මුළු තැන්ගේ අංග සම්පූර්ණ ආහාර වට්ටෝරුවක් සුරක්ෂිත කළ ගබඩා කරන පහසුකම කඩිනමින් ලබා දෙන්න කියන එක අපි මේ අවස්ථාවේ කියනවා. මේකේ මේ හිවල් මොටයි වගේ ඉල්ලීම් දිනා ගන්න අරක දෙන්න මයික් ටයිසන් ලා වගේ නෙමෙයි අපි. මේක තමයි ඇත්ත. මේකේ අනිත් එක මොකද්ද? චීනෙත් නැහැ අපේ රටේ වගේ චයිනිස්. චීනෙත් නැහැ. ඒ චයිනිස් වල කෑම හදන්නේ චීනෙන් නිෂ්පාදනය කරන චීනෙන් දිනපතා කොළඹ වරායට ගොඩබාන සෝස් වර්ග ඇතුළු අජිනමොටෝ ඇතුළු රසකාරක සියල්ල ගේන චීනේ. කවුරු වර කෙනෙක් නැහැ කියනවනම් සූදානම් හෙට අභියෝග මම බාර ගන්න. 17 ගෙන්නෙත් මේඩ් ඉන් චයිනා. දරුවන්ගේ සෙල්ලම් බඩුවේ ඉඳලා රුපියල් 100 ඉඳලා පිටකොටුවේ තියෙන සියලුම සෙල්ලම් බඩු ඉඳලා සියල්ල එන්නේ චීනෙන්. එතකොට ඒව ස්පර්ශ වෙන්නේ නැද්ද? ඒව හුලගෙන දෙන්නේ? ඒව එහෙ පැකින් වෙන්නේ හුලගෙනද? එතන ඒවට කොරෝනා නැද්ද? ඒවට මුඛවාඩම් නැද්ද? ඒ නිසා මේ ලෙඩේ අවශ්‍ය විදියට හඳුනාගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාරය කරනව හැරෙන්න රටේ ප්‍රශ්න වහන්න මේක භාවිතා කරනව නම් ඒකත් පරපරගණේ වරදක් කියලා මේ අවස්ථාව ප්‍රකාශ කරනවා.